हाय කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඔයගලම ගොඩාක් ආදරෙන් මම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න හුඟා කාලකින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ගැන. හුඟක් දෙනා මගෙන් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් Q&A වීඩියෝ එකේදීත් හුඟක් දෙනා මගෙන් අහලා තිබ්බා මේ ගැන පොඩක් විස්තර කියන්නම කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්ලාම් පොඩ්ඩක් नीति පීඨය ගැන කතා කළොත් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන නීති පීඨය තමයි ලංකාවේ තියෙන එකම නීති පීඨය. නැත්නම් ලෝ ෆැකල්ටි එක. ඉතින් සමහර අය එතකොට මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට පේරාදෙණියේ යාපනයේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ නීති පීඨ නෙමෙයිද? නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ විතරයි ලෝ ෆැකල්ටි එකක් තියෙන්නේ. අනිත් විශ්වවිද්‍යාල ඒ කියන්නේ පේරාදෙණිය යාපනය යන විශ්වවිද්‍යාලවල තියෙන්නේ ලෝ ඩිපාර්ට්මන්ට්ස්. ඒ කියන්නේ නීති දෙපාර්තමේන්තුව. එතකොට නීති පීඨයක් ලෙස සලකන්නේ ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විතරයි. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ 2022 අවුරුද්දේදී ඩයමන්ඩ් ජුබිලි එක සැමරුවා නීති පීඨය කියන්නේ 75 වන ජුබිලි එක සැමරුවා නීති පීඨය ගිය අවුරුද්දේ අවුරුදු 75ක ඉතිහාසයක් අපේ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තියෙනවා. වර්තමානයේ අපේ නීති පීඨයේ පීඨාධිපතිතුමා ලෙස කටයුතු කරන්නේ ડોક્ટર නිශාන්ත සම්පත් පුංචි හේවස. ඉතින් මම දන්න විදිහට ළමයින්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න හරිම හොඳ සර් කෙනෙක්. විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්න නම් ඔයගලන්ට A level විභාගයේදී සාමාන්‍යයෙන් 1.9 වගේ ඉසෙට් ස්කෝර් එකක් තියෙන්න ඕන. ඉතින් ඒක එක එක අවුරුදු වල වෙනස් වෙන අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. අපේ අවුරුද්ද නම් සාමාන්‍යයෙන් 1.9ක් වගේ ඉසෙට් එකක් අවශ්‍ය වුණා. ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සම්පූර්ණයෙන්ම නවක වදයෙන් තොරයි. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා රැක් කියලා දෙයක් කොළඹ විශ්වවිද්‍යාලයේ අපි නීති පීඨය තුල නැහැ. ඉතින් ඊළඟට එන බැච් එක තමයි හුඟක් බය වෙලා ඉන්නේ අපිව රැක් කරයිද කියලා. ඉතින් මම ඔයගලන්ට විශ්වාසයෙන් කියනවා ඊළඟට එන බැච් එකේ සීනියර්ස් ලා අපි කියන්නේ සෙකන්ඩ් ඉයර්ස් ලා අපි ඊළඟට එන ෆස්ට් ඉයර්ස් ලා. එතකොට මම විශ්වාසයෙන් යුතුව කියනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. රැක් කියලා දෙයක් කොළඹ විශ්වවිද්‍යාලයේ නැහැ. ඔයගොල්ලම හුඟක් ආදරෙන් අපි නීති පීඨයට පිළිගන්නවා. ඉතින් හුඟක් අයට මම දකින අවබෝධය මදි කියලා ඒගොල්ලෝ හිතනවා මේ උපාධිය සම්පූර්ණ කරපු ගමන් ඔයාට නීතිඥයෙක් බවට නීතිඥවරයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා. ඒත් එහෙම නැහැ. ඉතින් LLB උපාධිය අවුරුදු 4ක්. ඒ උපාධිය අවුරුදු 4ේදී අවසන් කරලා ඔය අනිවාර්යයෙන්ම ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එකට ඔයා ෆේස් කරන්න ඕනේ. ඔයා එකෙන් පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මාස 6ක් සීනියර් ලෝයර් කෙනෙක් ගාව ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ තමයි ඔයා නීතිඥවරයෙක් ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ දියුණුව දෙන. එතකොට ඔයා LLB උපාධිය සම්පූර්ණ කළාම ඔයාට හම්බෙන නාමය තමයි නීතිවේදී කියන නාමය. නැතු නීතිඥ කියන නාමය හම්බෙන්නේ ඔයා ශ්‍රේෂ්ඨ අධිකරණයේ දියුණුව දුන්නාට පස්සේ. දැනට පවතින තත්ත්වය කිව්වොත් මීඩියම්ස් ගැන කතා කරද්ද නීති පීඨයේදී අපිට මේ නීතිවේදී උපාධිය අපේ විශ්වවිද්‍යාලය තුල සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම හදාරන්න පුළුවන් අපිට. ඒ වුණාට ඊළඟට එන බැච් වලට එහෙම සමහර විට ඉංග්ලිෂ් වලින් විතරක් මේක හදාරන්න වෙන අවස්ථා තියෙන පුළුවන්. තවත් අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා ඉංග්ලිෂ් ගැන. එතකොට අනිවාර්යයෙන්ම අපිට ඔරියන්ටේෂන් දවසේ සාමාන්‍ය ඔරියන්ටේෂන් දවසේ තමයි තියෙන්නේ ඉංග්ලිෂ් ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ව නීති පීඨයට ඇතුළත් කරගද්දී ඉතින් ඒකෙදී ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම කුසලතාව මත ඔයාව ලෙවල්ස් 4කට යොමු කරනවා. එතකොට පළවෙනි ලෙවල් එකට වැටෙන්නේ පොඩ්ඩක් දුර්වලයි ඉංග්ලිෂ් වල. ඉතින් 4 කියන්නේ සාමාන්‍ය හුඟක් හොඳ මට්ටමකට ඉංග්ලිෂ් ඔයාගේ තියෙනවා. ඉතින් ඒ අනුව ඔයගලංග බෙදලා අනිත් සබ්ජෙක්ට්ස් එක්කම ඔයගලන්ට ඉංග්ලිෂ් අවුරුද්දේ අදාළ අවුරුදු වල උගන්වනවා. ඒවටත් එක්සෑම්ස් එහෙම ඉස්සරහට තියෙනවා. ඉතින් අපි ලෝ ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට්ස් 3ක් යටතේ තමයි හැමදේම වෙන්නේ. ඒ ඩිපාර්ට්මන්ට්ස් යටතේ තමයි විවිධ සබ්ජෙක්ට්ස් පෙළගස්වලා තියෙන්නේ පාලනය වෙන්නේ. එතකොට ඩිපාර්ට්මන්ට්ස් 3ක් තියෙනවා. ඒවා තමයි Department of Public and International Law, Department of Private and Comparative Law, Department of Commercial Law. ඉතින් මේ තුන යටතේ තමයි ඔයගලන්ට ඉගෙනීම් කටයුතු වෙන්නේ. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ ඔයා ලෝ ෆැකල්ටි එකට ආවොත් ඔයාට ඉගෙන ගන්න වෙන සබ්ජෙක්ට්ස් පිළිබඳව. මේකත් හුඟක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මම පොඩ්ඩක් කතා කරන්නම්. ෆස්ට් ඉයර් එකේදී ඔයගලන්ට සබ්ජෙක්ට්ස් 5ක් තියෙනවා කරන්න. ඒ 5ම ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. Compulsory subjects. ඒවා තමයි Constitutional Law 1, Roman Law, Legal Method, Legal Systems of Sri Lanka, ඊට පස්සේ Criminal Law. මේ පහම ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. තෝරගන්න විෂයයක් නැහැ. ඉතින් second year එකේදී ඔයාට විෂයන් 5ක් තියෙනවා. ඒ 5ත් ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනේ compulsory subjects. ඒවා තමයි constitutional law 1, family law, land law, law of contract, law of equity and trusts. ඉතින් මේ 5 තුන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් third year එකේදී ඔයාට තෝරාගන්න පුළුවන් විෂයනුත් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන subjects තුනක් තියෙනවා third year එකේදී. ඒවා තමයි administrative law, public international law, law of dealing. ඉතින් මේ තුන ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව ඔයා මම මේ දැන් කියන දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඒවා තමයි evidence and procedure. එහෙම නැත්නම් interpretation of statutes and documents. ඉතින් මේ දෙකෙන් ඔයාට කැමති එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න වෙනවා. ඒ වගේම තව subjects පහක් තියෙනවා. පහෙන් ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒවා තමයි business law, conflict of laws, international humanitarian law, international investment law and law of the sea. ඉතින් මේ පහෙන් ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතනවා නම් ඔයාට තව එකක් ඔයා අමතරව ඉගෙන ගන්න ආසයි නම් ඔයාට විෂය 6ක් වෙන්න ඔක්කොම විෂය 6ක් වෙන්න ඒ අවුරුද්දේ තව වැඩිපුර විෂයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒ විෂය ඔයාගේ ෆයිනල් ග්‍රේඩ් එකට බලපාන්නේ නැහැ. ඉතින් fourth year ගැන කතා කළොත් ඔයා jurisprudence කියන subject එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ compulsory subject එකක්. ඊට අමතරව මම මේ දැන් කියන දෙකෙන් ඕලන්ට අනිවාර්යයෙන් එකක් තෝරගන්න පුළුවන්. ඒක තමයි human rights law, environmental law. මේ දෙකෙන් ඕලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම තව හතරක් තියෙනවා. ඉතින් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒවා තමයි company law, tax law, labor law, intellectual property law. මේ හතරෙන් ඕලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒකට ඔක්කොම subjects හතරයි. ඒ වුණාට ඕගොල්ලෝ හිතනවා නම් අර අන්තිම හතරෙන් තව එකක් ඕලන්ට කරන්න ආසයි නම් කැමති නම් subjects ඔක්කොම පහක් වෙනවාට තව එකක් වැඩිපුර කරන්න පුළුවන්. ඒ වැඩිපුර වා තෝරගන්න එකත් ඔයාට ඔයාගේ ග්‍රේඩ් එක ෆයිනල් ග්‍රේඩ් එකට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඉතින් සමස්තයක් ලෙස ගත්තොත් මේ අවුරුදු 4 පුරාවට ඔයගලන්ට subjects 19ක් අවම වශයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඊට අමතරව ඉංග්‍රීසි එකතු වෙන්න බලුවම්. ඔයා කැමති නම් අර මම කිව්වා වගේ අදන subjects දෙකක් වැඩිපුර කරන්න පුළුවන් ඒ අවුරුදු දෙකේදී. එතකොට ඉතින් සාමාන්‍ය ඔයගලන්ට subjects 22ක් වගේ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. දැන් අපිට ඔන් සයිට් ලෙක්චර්ස් කරගෙන යනවා. ඊළඟට යන බැච් එකකට අනිවාර්යයෙන්ම එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඔන් සයිට් ලෙක්චර්ස් පටන් ගනි. ඉතින් ඔන් සයිට් ලෙක්චර්ස් තිබ්බත් ඔන්ලයින් ලෙක්චර්ස් තිබ්බත් ඔයගලන්ට LMS කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්. ඔයගලන්ට වෙබ්සයිට් එකක් ඔය නිකන් ඔයගලන්ට පාස්වර්ඩ් එකක් හම්බ වෙනවා. ඒකට ලොග් වෙන්න ඔයගලන් නීති පීඩියට ඇතුල් වෙද්දී ඉතින් ඒක හරහා තමයි ඔයගලන්ගේ මාක්ස් දෙන්නේ. ඔයගලන්ට assignment submit කරන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ගේ lecturers ලා දෙන notes එහෙම බලන්න පුළුවන් වෙන්නේ. lecture materials මොන හරි ඒ වගේ දේවල් බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම notice එකක් මොකක් හරි බලන්න පුළුවන් මෙන්න මේ LMS එක හරහා. ඉතින් මම දැන් කතා කරන්න අපිට exams assignments තියෙන විදිහ. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මම දැන් කියන්නේ මේ අපිට තිබ්බ විදිහ. ඒ වුණාට මේක ඉස්සරහදී වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට අපිට එක සබ්ජෙක්ට් එකක් ගත්තොත් එක සබ්ජෙක්ට් එකකට අවුරුද්දට assignments දෙකක් හම්බ වෙනවා. ඉතින් ඒ assignments දෙකේදී ඔයාට එක assignment එකකට 15 ගානේ assignment දෙකට ලකුණු 30යි. ඒ assignments දෙකට අමතරව අපිට තියෙනවා year end exam එක ඒ සබ්ජෙක්ට් එකට අදාළව. එතකොට ඒකෙන් ලකුණු 70ක් තමයි exam එකෙන් හම්බ වෙන්නේ. එතකොට ඒ exam එකේදී 70යි assignments වලදී හම්බ වෙන 30යි එකතු කළාම ලකුණු 100යි. එතකොට තමයි අපිට ලකුණු 100න් ඒ සබ්ජෙක්ට් එකට අදාළව ලකුණු ප්‍රමාණය හම්බ වෙන්නේ. අවුරුද්දට විෂයන් 5ක් තියෙනවා නම් ඒ විෂයන් 5ට අපිට assignments 10ක් කරන්න වෙනවා. එතකොට ඒ assignments සාමාන්‍යයෙන් එකම වගේව දෙන්නේ නැහැ. විවිධ assignments තමයි ඔයගලන්ට දෙන්නේ. take home assignments දෙනවා. එතකොට presentation, debates තව දෙනවා. ඔයගලන්ට සමහර විෂයන් වල crime diary වගේව හදන්න දෙනවා. ඒ වගේම වයිවා කියලා ඔයගලන්ට assignments જાතියක් තියෙනවා. ඉතින් ඒ වගේ කලවමේ තමයි දෙන්නේ assignments එකම වගේව දෙන්නේ. සමහර assignments අපිට groups විදියට අපිට කරන්න පුළුවන්. සමහර ඒවා individual assignments විදියට දෙනවා. ඉතින් ඒ විදිහට තමයි assignments තියෙන්නේ. මම ආයෙ මතක් කරනවා ඊළඟ batch මේවා ඔයගලන්ටත් ඒ විදිහටම තියෙයි කියලා කියන්න බෑ. වෙනස් වෙන්න පුළුවන්. දැනටත් LMS එකේ කැලෙන්ඩර් එක අප්ලෝඩ් කරලා තිබ්බා ඊළඟට එන batch එකේ. ඒ කියන්නේ first year batch එකේ ඒගොල්ලන්ට තියෙන semester ක්‍රමයක්. එතකොට ඔයගලන්ට අවුරුද්දට exams දෙකක් කරන්න වෙනවා. අන්න ඒ වගේ. ඉතින් මට ඔයගලන්ට දැනට ඒ වගේම ස්ථීර information එකක් තොරතුරු එහෙම දෙන්න අමාරුයි. මොකද දැනට තාම නිල වශයෙන් එහෙම කිසිම දෙයක් අපිට තොරතුරක් ලැබිලා නැහැ විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරීන්. එතකොට ඒගොල්ලන්ගේ තීරණ අනුව මේව වෙනස් වීම වලට අනිවාර්යයෙන්ම ලක් වෙනවා. ඉතින් මම ඔයාලට මේ කියපු විස්තර ඔයගොල්ලෝ සමස්ත අදහසක් ගන්න භාවිතා කරන්න මේවාම ඔයගලන්ට වෙයි කියලා හිතන්න එපා. ඉතින් බය වෙන්න එපා. ඊළඟට බැච් එක ඔයගලන්ට ආව ගමන් ඔයගලන්ට ලෙක්චර්ස් පටන් ගන්න නැහැ, සබ්ජෙක්ට්ස් ගණන පටන් ගන්න. ඔයගලන්ට දිගටම ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් එහෙම තියෙනවා. ඉතින් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලදී මම මේ ඔයගලන්ට පැහැදිලි කරනවට වඩා හොඳට ගැඹුරින් ඔයගලන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඒකින්ද බය වෙන්න එපා. ඔයගොල්ලෝ මම ඊළඟට එන බැච් වලටත් කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වගේ පවුල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හංගගෙන ඉන්න එපා. ඔයාලට යාළුවෙක්ට කියන්න බැරි නම් ස්ටුඩන්ට් කවුන්සිලර්ස්ලා කියලා ඉන්නවා අපේ ෆැකල්ටි එකේ. ඒගොල්ලන්ට ගිහිල්ලා කියන්න ඔයගොල්ලන්ගේ රහස් භාවය ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. ප්‍රශ්න හුඟක් විසඳලා තියෙනවා කියලා අපි දන්නවා ये स्टूडेंट काउंसिलर्स बाय वेन ओलांट मेन मे वे पोता स्टूडेंट गाइड बुक ओरिएंटेशन दवास मेके ओलांट तीन उल्लांगे स्टूडेंट काउंसिलर्स लगे नंबर्स मोखर प्राश्न या खता कराने खाट दाने मगे विस्तर को लाइब्रेरी के पावची कराने अने मगे विस्तर गोड़ा मेके तीन आई थिंक मगे हुआ हालात इब्बा इलांग रेनिंग बैच के आपके हवा दवागे फैकल्टी के गाने देखे रही थी मम्म देख आप एल एम एस के दाव दिब्बा ඊළඟට එන අයගේ කැලෙන්ඩර් එක ෆස්ට් ඉයර්ස් ලා ඉතින් ඒගොල්ලන්ගේ දාලා තිබ්බේ බරවාරේ 15 කියලා. ඉතින් එදාට හරි ඉස්සෙල් හරි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියලා හරි ඔයගොල්ලන්ව ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලබන මාසෙ ඇතුළත ඔයගොල්ලන්ව විශ්වවිද්‍යාලයට ගනිවි. ඊළඟට මම මගේ මල්ලි කෙනෙකුත් අහලා තිබ්බා ස්පෝර්ට්ස් කරන්න පුළුවන්ද කියලා නීති පීඨයේ. ඔව් ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ නැති ස්පෝර්ට් එකක් නෑ, ඕනම ස්පෝර්ට් එකක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ විවිධ සංගම් තියෙනවා, සොසයිටිස් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ වලට ජොයින් වෙලා ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. විශේෂම ලියෝ ක්ලබ් එක තියෙනවා, රොට්‍රැක් ක්ලබ් කියලා තියෙනවා. ඒ වගේම කැතලික් ස්ටුඩන්ට් සොසයිටි කියලා එකක් තියෙනවා, බුද්දිස් බ්‍රදර්හුඩ් සොසයිටි වගේ. ඉතින් තවත් අය මගෙන් අහලා තිබ්බා ෆැකල්ටි එකේදී විශේෂම ෆස්ට් ඉයර් එකේදී මොනවද අවශ්‍ය වෙන පොත් කියලා පොඩ්ඩක් සඳහන් කරන්න කියලා. ඉතින් ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලට ෆස්ට් ඉයර් එකේදීත් කොහොමත් අනිවාර්යයෙන්ම මේ පොත ඕනේ. කන්ස්ටිටියුෂන් එක ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් අනිවාර්යයෙන්ම මේක ගන්න. මේවා කම්පල්සරි ඕනෑම ප්‍රෙස් එකකින් මේවා ගන්න පුළුවන්. දඬු නීති සංග්‍රහයත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේවා කම්පල්සරි. ඔයගොල්ලන්ට ක්‍රිමිනල් ලෝ වලදී මේ පොත අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් මේකත් මේ දෙක අනිවාර්යයි. මේ කන්ස්ටිටියුෂන් එකයි මේ පීනල් කෝඩ් එකයි අනිවාර්යයෙන්ම ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන හින්දා අනිවාර්යයෙන්ම මේ දෙක ගන්න. ඒකත් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා රෝම නීතියේ මූලධර්ම DM කරුණාරත්න සර්ගේ. ඉතින් රෝමන් ලෝ වලට මට හුඟක් මේක ප්‍රයෝජනවත් වුණා. මේක ගන්න අනිවාර්ය නැහැ. මට assignments වලදී මේක හුඟක් useful වුණා. ඉතින් මේ තුන අවශ්‍ය වුණා මට assignments වලදී. එහෙම GL පිරිස්ගේ මේ පොත් තුන ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය එකේ සාමාන්‍ය වේතනික අපරාධයක සම්පාදක ධාතු තැත්කිරීම අනුබලදීම හා පොදු චේතනාව කියලා පොත් තුනක්. ඉතින් මේවත් අනිවාර්ය නැහැ. ලීගල් සිස්ටම් කියන සබ්ජෙක්ට් එකේදී ලීගල් මෙතඩ් කියන සබ්ජෙක්ට් එකේදී මෙන්න මේක අවශ්‍ය වෙනවා. මට අවශ්‍ය වුණා සයිමන්ස් කරද්දී එහෙමත්. ඉතින් ඊළඟට මේ පොත GLP රිස්ගේ Offences Under the Penal Code of Sri Lanka කියන පොත. මේකත් ඉංග්‍රීසි එකක්. සයිමන්ස් කරද්දී එහෙම මේක පොඩ්ඩක් මට අවශ්‍ය වුණා. මේක ටිකක් ගණන්. ඉතින් මේව ගන්නක අනිවාර්ය නැහැ. මේ තියෙන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් ගැන කියන මූලික අයිතිවාසිකම් ගැන තියෙන පොතක්. නීතිඥ නිලන්ත හෙටිගේසගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය. ඉතින් මේකත් මට අවශ්‍ය වුණා. ඔයගොල්ලෝ නීති පීඩරේදී එන්න එපා. මට තමයි මම අයිලන්ඩ් ෆර්ස්ට්, මම දිස්ත්‍රික්කේ පළවෙනි අයම කියලා අර හෙන අධිමානසිකත්වයෙන් තමන්ගෙන අද තක්සේර වලින් එන්න එපා. ලෝ ෆැකල්ටි එකේ සබ්ජෙක්ට්ස් ඇත්තටම ලේසි නැහැ. පොඩි හරිම අඩු කාලයකදී ඔයගලන්ට හුඟක් ලොකු විෂය කරුණු ප්‍රමාණයක් ඔයගලන්ට ධාරණය කරගන්න වෙනවා. සම අපි පොලිටිකල් සයන්ස් වලදී එලෙවල් කාලේ මාස 6ක් විතර තිස්සේ කරපු පාඩමක් සමහරලාට කැම්පස් එකේදී එක සතියකින් ඉවර වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හරියම ලොකු විෂය කරුණු ප්‍රමාණයක්, විශාල විෂය කරුණු ප්‍රමාණයක් ගන්න ෆස්ට් ඉයර් එකේදීත් ඉගෙන ගන්න වෙනවා. ඊළඟට බැච් එකට මට කියන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ ඔල්රෙඩි ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් එතකොට අර හුඟක් ඒලෙවල් කාලේදී වගේ අනිත් අයත් එක්ක තරගය තියාගන්න එපා. මම මෙයාට වැඩි අනිවාර්යෙන් ගන්නම ඕනේ ලකුණු ප්‍රමාණයක්, මම බැච් ටොප් වෙනවන්නේ ඒ වගේ අර ලොකු මානසිකත්වයකින් එන්න එපා. පුළුවන් තරම් සැහැල්ලුවෙන් වැඩ කරන්න බලාගෙන ඉන්න. ඔයාට විෂය පිළිබඳව තියෙන අවබෝධය විතරයි වැදගත් වෙන්නේ. ඔයා බැච් ටොප්ද කියලා ඔයගොල්ලන්ගෙන් කවුරු හරි වැඩක් කරගන්න බලාගෙන ආවම ඔයා බැච් ටොප්ද කියලා කවුරුත් අහන්නේ නැහැනේ. ඔයා ෆීල්ඩ් එකට ගිහිල්ලා ඔයා වැඩ කරන විදිය ඒ අනුව තමයි ඔයාට ඉස්සරහදී වැඩ එන්නේ. හුඟක් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව පුළුවන් තරම් නිදහසේ ඉඳලා ඔයගලංග වැඩ ටික කරන්න බලන්න. මමත් එහෙමයි. මම අනවශ්‍ය විදිහට जीवित जीवित दंडनीति संग्रह व्यवस्था हर बोरिंग जीवित मम हितना academic academic වැඩ එක්ක ඔයගොල්ලන්ගේ අනිත් වැඩත් ඔයගොල්ලෝ සමබරව කරගෙන යයි කියලා මම ඊළඟට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මේකටම එකතු කරන්නම් විශ්වවිද්‍යාලයේ ඔය ආවට පරිසරයේ පොඩ්ඩක් එහෙ පිළිබඳව ඉතින් මේක තමයි lecture halls फर्स्ट आवागमन तीन मैंने मे लेक्चर हॉल की तम लेक्चर्स लेक्चर हॉल देखा हमको फुल बेचक मेक दाँड बेरे हरी पारायण बिल्डिंग्स मेवा इतनी मे तीन लो फैकल्टी के कैंटीन का मम हितना मे वीडियो का प्रयोजनवत् मन हर दिन तीनवाना अनिवार्य पल्ल कमेंट दाँडेम मे वीडियो के हितनवाना उल्लंघ मे वीडियो के शेयर करें अब तक करें नैवता मे वगेम लसन वदगा वीडियो की हम उगला शुभ दवसा।